ඉතින් ඒක තමයි මල්ලි එක හරි පුදුම ප්‍රශ්නය දැන් අපි අපිට එන්න කියන උසාවිය මං පෙරේදත් ආව දැන් ආවට පස්සේ කියනවා ඒගොල්ල හොදටම දන්නවා පව කට් එකක් කියලා ඉතින් ආවට පස්සේ මෙතනට ආවට පස්සේ කියනවා කරන්න නැහැ කියලා මගේ නීතිඥා යාපනී දන් එන දැන් අද මං ආවා මං මහජන නියෝජිතයෙක් මං ආවට පස්සේ කියනවා මේ මේ ගේට්වෙන් ඇතුළට එන්න දෙන්න හැල් ඉතින් මං කියන්නේ දැන් අපි ආවේ නැත්තම් වරින්තු කරනවා आवट पसंद इतकोटे मुखद अभी करोने अभी एंड दिन्न अभी एंड दिन्न अभी इवन गिदेन तीन दो दिन वे गिदो मम्मी का अभी कर नीति अभियोग करवा एंड दिन्न गेटे इंड की ගේට්වෙන් එලිට වෙලා ඉන්නෝනේ අපිට ගෙදරට වෙලා මේ ඉන්න තිබුණා. ඔතන පූර්ව දැනුම් දීමක් නැද්ද අද එන්න පාගේ? කිසිම පූර්ව දැනුම් දීමක් නැහැ. හැමදාම මම ඔය අපේ රටේ ජනාධිපතිවරු වගේ මල්ලි නඩු දෙනවල් වලට මල්ලි ඇන්ටිසිපේටරි බේල් ගන්නෙ නැහැ. මම සිංගප්පූරුවේ ගිහිල්ලා හැංගිලා ඉන්නේ නැහැ. මම බැසිලාජ පක්ෂ මහත්තයාගේ මල්ලි බඩ බැදගෙන රෝද පුටුවෙන් ඇවිල්ලා අපහප් වුණාට පස්සේ උඩ පැනලා ජය වේවා කියලා ගෙදර දුවන්නේ නැහැ. අපි හැමදාම නීතියට ගරු කළා. හැමදාම නීතිගරුකව අපිට සිතාසයක් ආපුවම දැනුම් දීමක් ආපුවම හැමදාම අපි ආව උසාවියට දිනයක් වරද්දන්න නැතුව ආව මට එන්න බැරි වුණා නම් උනේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මට පාර්ලිමේන්තුවේ සහභාගී වුණ දවස්වලට ඉතරයි මම සහ නීතිඥයා හැමදාම උසාවියට ගරු කළා ඉතින් මේක හිතාගන්න බැරි දෙයක් දෙවතුමාට මෙතන එළිය එන්න කිව්වා නම් ඒක නීතිඥ ප්‍රශ්නයනේ දෙවතුමා එළිය එන්න එළිය එන්න වෙනවනේ ඉතින් එළිය ඉන්නයි මල්ලි ගෙන්නන්නේ मट गेतरी मंद उठकर महाजन पे महाजन चंदे पत्त जनता पिंपड़ गंड जनता नियोजिते महाजन चंदे पत्न पिंपत् युक्ति गारूर्वासी नीति अट हिस्सा पूर्वासी नीति की महत्व अतलट गया मम्म नीति नोना मेतन स्तंभ हम ये तुम्हें मं क्यों मैं असाधारण तो तुम्हें क्यूवा मैं तुम्हें क्यूवा मैं गेटे महत्या ये महत्या की काटो तिंड तिंड पैकी वो वाग उत्तर करोटे बलो मेदन वेला इतोटे तीन आप क्यूँ मम्मी तीन मरंग दिनाट मल्ल नड़ा तीन හවුද වේනෝ සිල්ලා මගේ මිත්‍රයා අපි නියනා කිල්ලා කියලා එළියද කිව්ව කියලා එතර වාසියක් කිව්වා තාම දාලා දෙන්න නැත්නම් බන්දන්නේ ඕල් ටුගෙදර් මල්ලි සිලුබ ඒවා 30 ගණක් වගේ තියෙනවා දැන් ඔබතුමා ওই 30 ගණන්ම ඔබතුමා කියන්නේ වැරදි කරු වෙන්නේ ඔබතුමා උපාසකෙක්ද මං උපාසකෙක් නම් නෙමෙයි මට තියෙන නඩු මල්ලි එකක්වත් දූෂණ වංචා චෝදනා නෙමෙයි අනුන්ට බැනලා ඒ කියන්නේ තියෙන්නේ මහින්දානන්ද අලුත්ගම ගේට දොස් කිව්වයි කියලා විමල් විරාජ් මහත්තයලා ගෙදර තරුණෙක් මැරුණා කියලා කිව්වයි කියලා. සර්වා සුනිල් මහත්තයා 100ක් කාන්තාවන් දූෂණය කරුවා කියලා. ওই වගේ නඩු මිසක් කිසිම නඩුවක් නැහැ මල්ලි. කොමිස් ගැහුවා, හොරටම් කළා, ස්ත්‍රී දූෂණය කළා, මිනි මැරුවා, එතනෝල් ගෙනාවා, කුඩු ගෙනාවා කියලා හැම වෙලාවෙම නෙමෙයි කියන්නේ. සේරම තියෙන්නේ මල්ලි ජෙනුයින් කේසස්. ඒ කියන්නේ මම දැන් මේ අදාවෙත් මල්ලි ඒ කියන්නේ මේ ස්ථානයට මේ ගෞරවනීය තැන යම් යම් කියවලනවා කියලා මම කිව්ව හින්දාමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඒක දූෂණ චෝදනාවක් නෙමෙයි, ක්‍රයිම් එකක් නෙමෙයි, අපරාධයක් නෙමෙයි. මට තියෙන්නේ ඒ වගේ චෝදනාවක්. දැන් වෙන හැම තැනට එන්නේ මල්ලි මිනිහ මරලා ඕගලන්ගේ ලොක්කට ලොක්කගේ මල්ලිට තියෙන්නේ වෙන චෝදනාවක්. ඒ වගේම දැන් ඉච්චර හිරුත් එක්ක තරහා ඔබතුමාලගේ වැරදි පෙන්නන හින්දාද? ඒක හොඳ ප්‍රශ්නයක්. හිරුවේකේ වැරදි කවුද පෙන්නන්න ඉන්නේ මල්ලි දෝ? දැන් මගේ වැරදි තියෙනවා නම් හිරු එකට පෙන්වන්න ඕන තරම් මම විවාදයකට ඕනලා කෙන්න හිරු එක කරන වැරදි මල්ලි හිරු එකට චෝදනා කොච්චර තියෙනවද හිරු එකේ අයිති මහත්තයා මල්ලි 125 බයික් එක සිරස එකේ වැඩ කරපු කෙනෙක් අද ප්‍රකෝටිපතියෙක් වෙලා තියෙන වත්කම් බැරකම් පෙන්ලා නැහැ නොයෙකුත් චෝදනා තියෙනවා මම දැක්ක නැතුව කියන්නේ නමුත් ඒක කවුද මාධ්‍ය ප්‍රකාශක රෝහණ කවුද අජිත් රෝහණ මහත්තයා කිව්වා හිරුවේකේ අයිති මහත්තයාගේ මල්ලි රෝමාරෝ දුමින්ද සිල්වා මහත්තයා කිංස්බරි හෝටලේදී වෙලේ සුදාගෙන්
කුඩු සල්ලි ලක්ෂ 25ක් ගත්තා කියලා කිව්ව මම නෙමෙයි මට නඩු දාන්න බෑ මල්ලි අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශක තමයි මාධ්‍ය ප්‍රකාශක එතුමා කියන්නේ තියෙනවා ඒ වගේ චෝදනා රාශියක් තිනවා මම මේ අවස්ථාවේ ඔයා අහපු ඉඳා පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මේ ප්‍රකාශය කරන්න කැමතියි ඒ මොකද දන්නවද මල්ලි ඔය පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වෙලා රජයක් පිහිටවලා තියෙන්නේ මේ රජය ආවේ බලයට ආවේ මල්ලි භාරත ලක්ෂ්මන් කියන මිනිසයා හින්දා ඒ මිනිසයා තමයි මල්ලි චන්ද්‍රිකා කුමාරතුංග මගේ නැන්දනිය අගමැති අපේක්ෂකම දෙන්න හිටියේ මල්ලි ලක්ෂ්මන් කදිරකාමර මහත්තයාට ඒක එපයි කියලා උද්ඝෝෂණය කළා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න අවස්ථාව වරන් දුන්නේ මල්ලි අගමැති අපේක්ෂා කරන අවස්ථාව වරන් දුන්නේ භාරත ලක්ෂ්මන් මහත්තයාට එයාව මැරුවේ UNP එකෙන් ආපු දුමින්ද සිල්ල මහත්තයා දැන් මේ පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය කඩේ යන්නේ UNP එකෙන් ආපු දුමින්ද සිල්ල මහත්තයාට තමුන්ගේ නායකයව ජනාධිපති කරපු භාරත ලක්ෂ්මන්ට නෙමෙයි කඩේ යන්නේ ඉතින් මම අහන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයටයි පොහොට්ටුවේ ඇයටයි තමුන් අද ඇමති ධූර අරන් ඉන්නේ මන්ත්‍රී ධූර අරගෙන රජයක් පිහිටලා අගමැතිකම් ජනාධිපතිකම් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන මහත්තයාට පින් සිද්ධ වෙන්නයි. ඉතින් එයාව මරපු කෙනාගේ පැත්ත අරගෙන එයා අද වොයිස් කට් හාමුදුරුවරු කුපෙල් 25 දාගන්නේ මේ කඩේ යනවා තුමිත මහත්තයාට. ඒ යන්නේ මේකෙන් හම්බෙන සල්ලි වලට. මොකද හිරුණන් මොකද සල්ලි තමයි. එහෙම කියනවනේ. ඉතින් ඒ හින්දා මම අහන්න කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ ඇයටයි ඇයි කඩේ යන්නේ තමුන්ගේ උපසභාපතිවරයා මරපු අයට කඩේ යන්න උපසභාපතිවරයාට මම කියන්නේ ඒ වගේම දැන් ධම්මික පැණිය ගැන පහුගිරවන්නේ නැහැ ලොකු ආන්දෝලනාත්මකයක් ඇති වෙනවා බුදුහාම මොකද හිතන්නේ ඒක ධම්මික පැණිය ප්‍රොමෝට් කළේ මොන නාලිකාවද මල්ලි මේ ඉන්නේ මල්ලි කොච්චර අපරාධයක්ද මල්ලි බොරු කියන එක ඔය මිත්‍යා මත ගේන්නේ මල්ලි මේ නාලිකාවනේ මල්ලි අනේ මල්ලි අර කපුව ගඟට පැන්න ඩෝංගාල සද්දයක් ආවා මහින්ද රක්කිත හාමුදුරුව කිව්වේ කැලණිය පන්සලේ කපුව යට ගිහලා ඇමරිකන් වෝටර් එක ණයක් දාන් ආවා කෙන් පෙන්වේ කවුද මල්ලි මේ මිනිස්සයා දිලිජ් ජයවීර අපේ මිත්‍රයා මල්ලි කොච්චර වැරදිද මල්ලි මේ මිනිස්සයා අර කාලි අම්මා කාලි අමුසොහොන් කාලි කියන ඒ පැණිය මල්ලි පෙව්වනේ මල්ලි මේ කතානායකතුමාට දැන් කතානායකතුමාත් මල්ලි කාලි පැණිය ගහලා ඉන්නේ මොනවා කරයිද නැහැ පාර්ලිමේන්තුවේ මල්ලි කතානායක ගහලා තියෙනවා සිසිර ජයකුඩි කෙනාගේ පවිත්‍රා වන්නියාරච්චි ලෝකේ කොහෙවත් මල්ලි එහෙම ප්‍රමිතිය බලන්න නැතුව ටෙස්ට් කරන්න නැතුව WHO එක World Health Organization එක එතකොට ඒ වගේම මේ මේ මෙහෙ GMO එක ඒ කවුරුත් එහෙම බලන්න නැතුව රටේ ගෞරවණීය නාලිකාවක් කියලා කියන්න බෑද ඒගොල්ලෝ මල්ලි ඒක පෙන්නලා ප්‍රවර්ධනය කළා දාස් ගාන මිනිස්සු ගියා ධම්මික මේ කියන අර හොර කපුවලා ගෙදර මල්ලි ඒක පෙන්වුවේ ඕගොල්ලෝ විතරයි කො මේන් ජනතාව දැන් ගරු කරන්නේ මේ නාලිකාවට විතරනේ මල්ලි දැන් මේ එක නාලිකාවකවත් මල්ලි ගියේ නැහැ ධම්මික කියන හොර කපුවා මම කාලි යකෝ මම අම්මා මම ඔබවහන්සේගේ අම්මා කියපු එක එක නාලිකාවකවත් ගියේ නැහැ නේ මල්ලි ගියේ මල්ලි මෙච්චර නාලිකා දීදි මේක විතරයි ඇයි මල්ලි එහෙම වෙන්නේ මේ නාලිකාවල අයිතිකාරය කවුද ජනතාව මේ ජනතාවගේ මල්ලි ෆ්‍රීකුවෙන්සි ජනතාවගේ මල්ලි මදු අංක මේව අරගෙන මම එදා ඉඳන් සටන් කළේ මේ ලයිසන් ගන්න අයට මල්ලි මැරයන්ට දෙන්න එපා ලයිසන් කියලා මේ මැරෙන්නේ මල්ලි හොරුනේ මේ හොරුයි මැරෙයොයි මල්ලි නාලිකාවල අයිතිකාරය වුණාම ඒගොල්ලෝ දෙන ප්‍රවෘත්ති බොරු මල්ලි ප්‍රවෘත්ති තොර ඒගොල්ලෝ බිස්නස් කරන්නේ දැන් මේවල මල්ලි කෝටිපති වෙලානේ මල්ලි දේශපාලනයක් සතයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන මේ කට්ටිය දේශපාලනයෙන්මනේ මල්ලි හම්බ කළේ. ඉතින් මං කියන්නේ මේ නාලිකාවට ලයිසන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල මචන් ඒ නාලිකාවල අයිතිකාරගේ පැටිකිරිය බලනවා. එයා කුඩු බිස්නස්ද කරන්නේ? එයා ස්ටොක් මාකට්ද කරන්නේ? එයා එතනෝල් ගෙන්නනවද? එයා මිනි මරලා තියනවද? එහෙම තියෙන හැට ලෝකේ දියුණු රටවල නාලිකාවල ලයිසන් එක දෙන්නේ නැහැ. අද මල්ලි අපිට නිවුස් කියන්නේ මල්ලි. නිවුස් කියන්නේ කවුද? කුඩ්ඩෝ මල්ලි කුඩ්ඩෝ නිවුස් කියන්නේ ඉස්සරහට වෙලේ සුදා මල්ලි නාලිකාවක් දැම්මොත් වෙලේ සුදා ටීවී කියලා හරි සුදා ටීවී
කියලා දැම්මොත් අපි පිළිසුදා කියන එක විශ්වාස කරන්න ඕනේ. එහෙනම් මම මේ රජයට DRC එකට වගේ කියතු අමාත්‍යා මේ මේ මොකද්ද මේ මාධ්‍ය අමාත්‍යාංශයට කියලා කියනවා මල්ලි ගෞරවණීය ඇත්ත කියන නාලිකාවලට ලයිසන් දෙන්න කියලා. දැන් මෙයා කියනවා පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා. මෙයා කියනවා මොකද්ද කියන්නේ? මේ 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 ජනප්‍රියම නාලිකාව කියලා. මේකේ මහත්යත් කියනවා we report you decide කියලා. ඒක ඒකනම් මේ ටිකේ හරියට කරනවා මල්ලි. ඒ ඒ ඒ තැන යාට දෙන්න ඕන. මගේ අහන්නේ මාන්න ධම්මික පැණිය ප්‍රොමෝට් කරව ප්‍රොමෝට් කිරීම. ওই නාලිකාවල මල්ලි උදේම එනවා කවුද සාස්ත්‍රකාරයෝ ටික. මල්ලි ඇවිල්ලා මොනවද කරන්නේ මල්ලි? අර ඔය වගේම දෙයක් කළානේ මේ නාලිකාව. අර කවුද මල්ලි මංජුල පීරිස් කියන හොරා. මල්ලි මොනවද ඇවිල්ලා කිව්වේ? කිව්වා දවල් 12ට කතරගම දෙවියෝ වඩිනවා කිව්වා කතරගම දේවල්. අනේ මල්ලි මිනිස්සු ලක්ෂ ගණන් ගියා මල්ලි. දාස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් මල්ලි. දීලා බලන් හිටියා. 12 ඉඳන් බලන් හිටියා කතරගම දෙවියෝ වෙනවා කියලා. අන්තිමට මූ කිව්වා මල්ලි එහෙම කතරගම දෙවියෝ හලෝ මංජුල මං ආවා කියලා කියන්නේ නැහැ කියලා. මේ මෙවැනි අපරාධ වලට අදත් මල්ලි නැහනේ දනුවම. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් පහුගිටි කිව්ව සාස්ත්‍ර කට්ටිය ඇවිල්ලා මොන මොනවද කිව්වේ? වාලම්පූරි එක්ක ආවා. සෙන්චුයි කියලා ආවා මල්ලි. ඊට පස්සේ ආවා මල්ලි කවුද? තව මල්ලි මේ තව එකෙක් ආවා කවුද ආනේ? මේ මේ කවුද? ගාල්ලේ රොයල් රාජකීය වෛද්‍යවරයා මේ මේ ජ්‍යොතිර්වේදියා කියලා ආවා. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා උදේ ඉඳන් මල්ලි බොරුව වපුරනවා. ඔයා දන්නවද ඒ බොරුව වපුරන්න ඒ ගාල් තැන්නේ ගාමිණි මල්ලි දොළුආවල මල්ලි සාමුදුරු මල්ලි මේ ඒ බොරුව වපුරන නාලිකාව කීයක් අය කරනවද ඔයා දන්නවද මේ නාලිකා ඒ ශාස්ත්‍රකාරයකින් ඒ දවසට ලක්ෂ 3ක් ගන්නවද ලක්ෂ 3ක් කරන් නාලිකාවට ඇවිල්ලා බොරු කියනවා මෙහෙම ලොකු ගොඩාක් පෝස්ට් කාඩ් දාලා තියෙනවා මල්ලි පෝස්ට් කාඩ් එකෙන් මූ ගන්නවා මල්ලි කොපියක් අරන් කියනවා මේ හඳහන්නේ ඉන්න පුද්ගලයාට අද මරුවා සිටින දිසාව මේ කියලා බලද්දි මල්ලි ඒ බල්ලෙක්ගේ මල්ලි හඳහන බල්ලෙක්ගේ හඳහනක් කිව්වොත් මූ කියනවා මංගල යෝග තිනවලු. ඒ කියන්නේ බල්ලෙක් සෙට් වෙනවා කියන එකද බලන්න. හා සිකුරුවා සිකුරා මෙහෙලු මරු සිටින දිසාව මෙහෙලු. මං මේ නාලිකා වලින් වැඳලා ඉල්ලනවා මේ පොරුව කරන්න එපා. මේව සහගහන අපරාධ. මේ මේවා ditta dhamma vedini karmaye padisan denawa wage මේ මේ මුසාවාදා වේරමණි කියන මේ මේ සිල්පදයේ කියනවා වගේ මේවා කරන්න එපා නාලිකා තියෙන්නේ මිනිස්සුන්ට මල්ලි සත්‍ය එලිදරව් කරන්න. පැත්ත ගියත් ඇත්ත කියනවා කියනවා අමේ 100%ක් ඇත්ත කියනවා කියන ජනප්‍රියම නාලිකාව කියලා බොරු වපුරලා වපුරලා මේ කොරෝනා එක ගරාන එකක් කරගෙන. අද මල්ලි මේ ධම්මික පැණියේ මොන තරම් මල්ලි ඉස්සරහට මේ සාදික්ක ඔය බීලා මීපෙට රත් කරලා බීලා මිනිසුන්ට ඉස්සරහ මොනවා වෙයිද නැහැ. ඔබතුමා කියනද දැන් ඔය කියන හැම කාරණාවක්ම ඔබතුමාට තමයි channel එක ඔක්කොම දෙන්න වෙන්නේ. අනේ නෑ මල්ලි මම එහෙම කියන්නේ නෑ. මේවා කියන්නේ මාව තුන් පාරක් පාර්ලිමේන්තුවට පත් කරුවේ. කියන්නේ කෙකුත් ඉන්න එපා මල්ලි. දැන් අපේ මේ දැන් මේ නාලිකාවල තත්ත්වය මොකද්ද? පහුගිය දෙකේ හර්ෂද සිල්වා ආව මල්ලි, ඉරු එකේ මල්ලි ප්‍රෝග්‍රෑම් එකට. මොකද්ද උඹලා ප්‍රෝග්‍රෑම් එක මල්ලි? බලේ හරි විමසුමාර. බලේද? බලේකට දෙහිවල හරි නම් එනවා කඩාගෙන හර්ෂද සිල්වා මහාචාර්යතුමා. එකපාර කෝල් එකක් ආවා සුදේව මල්ලිගේ. ගාලේ යා සුදේව නිටි සුදේව කිව්වා සුදේව මට වතුර එකක් දෙන්න කිව්වේ. එයා එයා කිව්වා හර්ෂ මහත්තයෝ අද ඔයා එන්න එපා හැරිලා යන්න කියලා. මොකද්ද කියලා හේතුව? මල්ලි මොකද හේතුව? දෙහිවල මීටින් එකේ හිරුනිකා එක්ක වාඩි වෙලා ෆොටෝ එකක් දැක්කයි කියලා. මල්ලිද හිරුනිකා එක්ක ෆොටෝ එකක් ගැහුව ගත්තොත් මේ 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 නාලිකාවෙ එන්න දෙන්නේ. ඉතින් එහෙම බෑනේ මල්ලි මේ හැමෝටම අවස්ථාව දෙන්න එපා. නාලිකාවල මල්ලි තියෙන්නේ ඒකේ අයිතිකාරයාගේ අභිමතය පරිදි තමයි එන්නේ. එයා එයාට ගහන්න ඉතුරු රංජන රාමනායකට හඬපට ටික සේරම ගත්ත කෙලගෙන 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 ගියා. ෆ්‍රන්ට් සයිඩ් ද බෑක් සයිඩ් ද යා ඕඩ එකක් දානවා මල්ලි. ඒකට උත්තර දෙන්න මට නාලිකාවක් නැහැ. මට තියෙන්නේ මගේ මගේ අහිංසක රංජන රාමනායක YouTube channel එකයි. මගේ ලක්ෂ 831,000ක් තියෙන මගේ page එකයි විතරයි තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මම මගේ මතය කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ මතය අහන් හිටියට බොහොම ස්තුතියි. මම කියන්නේ උඹලාගේ මල්ලි කිසිම වරදක් නෙමෙයි. මේ 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 මල්ලි අද මෙතන, හෙට මෙතන, අනිද්දා මෙතන, අද සුදේව මල්ලි රංගන ඊයේ වෙබෙක වියේ ගිය මාස ගියපේකද ඉස්සෙල්ලා මල්ලි මේ හිරු හිටිස්ලා හිටියා සිරස. ඉතින් මාරු වෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ කරන්නේ ඩියුටියක්. ඕගොල්ලන්ට පඩි වැඩි වෙන වැඩි වෙනන්ට ඕගොල්ලෝ නාලිකා මාරු කරගන්නවා. නමුත් නාලිකාවල තියමයි ප්‍රසිද්ධිය. ඇත්තටම නාලිකාවල තමයි නාලිකාවල අයිතිකාරයන්.
අයිතිකාරයෝ මල්ලි බහුතරයක් ලංකාවේ ලෝක හොරු මම බය නැතුව වගකීමෙන් කියන්නේ නාලිකාවල අයිතිකාරයෝ එකෙක් එතනෝල් ගේනවා එකෙක් කුඩු ගේනවා එකෙක් මල්ලි රේස් බයි රේස් කරනවා එකෙක් මල්ලි ස්ටොක් මාකට් එකේ ප්‍රශ්න ලංකාවේ මල්ලි ජනතාවට ප්‍රවෘත්ති බෙදෙන නාලිකාවල අයිතිකාරයෝ මල්ලි බහුතරයක් ලෝක හොරු මල්ලි ඉති උන් ප්‍රවෘත්ති දෙන්නේ මල්ලි තමුන්ගේ හොරක බුලත් නාලික අරන් තින්නේ මල්ලි හොරකම් වහගන්න ඉතින් ඕගොල්ලෝ අපිට කරන්න දෙයක් නැහැ ඔය මාධ්‍යවේදී සහෝදර වගේ මාත් අහිංසකයි මට කතා කරනවා ඒක ඉන්න කෙනා මේ ප්‍රෝග්‍රෑම් එක හිටපු ගමන් නවත්තනවා ඉතින් ඒක හැබැයි සහෝදරයා මාරු වුණාම දැන් සොන්නොහයිනේ මට එක දිගට එන්න කියලා කියනවා මොකද දැන් ඒගොල්ලෝ දැන් සුදේව සහ මේ රංගන ඒකේ ආය හෙට ගියොත් සුදේව සහ රංගන හිරු එකට ආය මට තානා ඉතින් ඒ හින්දා නාලිකා වලට බෑ මල්ලි මේ restriction දාන්නේ ජනතාව. හරිද මම කියන්නේ හැමෝටම එක විදිහට සලකන්න සහ මම මේ නාලිකාවලිය බදලා කියනවා. මේ කියතිනොමලි බදලා. අනිත් ඒවා තුනයි. මේ 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 පොරු කියන්න එපා. දැනට මල්ලි සහතික දෙන්න පුළුවන් මේ මිනිස්සයා. එච්චරයි. එයා තමයි හරියටම ධම්මික මැනී කියන්නේ ඇත්ත කිව්වා. ඉතින් මල්ලි දෙරණේ කැමරා පිරු කැමරා තිබුණානේ මල්ලි එතන. අර කතාව කියන වෙලේ. මම කාලි යකු. මම ඔබවන්සේගේ අම්මා කියන්නේ ඇයි මේ දෙක කියන්නේ නැත්තේ? එය මම මේ අවස්ථාවේ මගේ ගෞරවනීය ප්‍රණාමය කවුද? ගෞතම ස්වාමීන් වහන්සේගේ නම මේ ජයශ්‍රී මහ බෝධි නායකහමතුතු. උන්වහන්සේ තමයි මල්ලි මේ ධම්මික පැණිය කියන හොර කපු වගේ ලංකාවේ ජනතාව බේරගත්තේ. දැන් කවුරුත් බොන්නේ නැහැ මල්ලි ධම්මික පැණි. ඒක ලොකු දෙයක්. උන්වහන්සේට ස්තුතියි.